ඒ කාරකයේ බෙට ි ප්‍රශ්ට ලයිෆ්ටයිම් ිසුකට පහත ඩිස්ක්‍රප් එක ලන්න ටත් ගරු මූලාස අරූඩ මන්තතුමේණි අපි ඊ තදත් දවස පුරාම නිලවශයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදගරන දවස. ම නිලවශයෙන් කියල කිවවෙද නිලා නොවන හැටියට පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ීට පෙර පාලිමින්තු ඇතුලේ වෙනත් විවාද අස්සේ විවාද කර තින කතා කරල තිබෙරු. ඊයේ අදත් අපි දකින්න ැබුණේ බොහෝවිට උන සිද්ධිය පිළිබඳව වරදකරුවන් උනේ කවුද වර්දකරුවන් කළයුත්තය කවුද වර්ධර උනාය සම්බන්ධයෙන් ලැබුණු දඩුවම ප්‍රමාණවදද සභහර වර්ධකරුවන් විය යුතු අය දර්තකරුවන් වෙලානැද්ද කියන කාරණය තමයි බොහෝ විට සාකච්ඡා වුණනේ වර්ධකරුවන් හොයාගන්න අපි වැඩි ඇති යන්න ඕන නෑ දැන් පාලිමේන් තේරීමම් ර ස භාවක් තිබ්බ ජනාතිපොති කොරේෂන් කම ස භාවක් තිබ්බ අධිකරන්නේ නඩු ඇව්වා ඩැන් මොනසනට මන්දුතුමේනිත් කල්පනා කරන්නවන මහිතන්නේ පාස්ක ප්‍රහාරේ පිඳව වරදකරුව ැතියා ඉන්නවා අනම් වදකරුවන් අපි කරමු. හැබැයි අපි වෙච්ච සිද්ධ හෝදහෝද මඩ දදා ඉන්නකොට අපි අමතක වෙනවා මෙවැනි සිද්ධක් ආයි වෙන වලක්වා ගැනීම සඳහා අපි සාකච්සා කිරීම අමත කරදාන්න. එක බිටසතින දබෝ දේශපාලමයි දැන් කෙනෙක් කියන උත්සාහ කර පාස්කු පහාරය නිසා තමයි ෝටාවේ රජ පක්ෂමාත්මය ජනාතිපචිවරණය දින්න කියරු ත ඒකාරන්නේ පිළිබඳව මත තියනෙන වෙන මත්යක් හෝද දෙද ධට පලත්පාල චන්දය ඇතරම පොහට්තුුව වෙනවෙයි ම හිිය ඇතුව සි ලංකාන්නිදශ පක්ෂය අපි වෙනම ඉල්ලල यන් එක වෙනම ඉල්වා ප්‍රශ්ප්‍රහාරයක් පිළිබඳව ඒවෙනකොට කවුරු දැන හිටිය ෙත්නෑ හැබයි පහොට්පු दिනවා එනිසා ගෝටේ රජ පක්ෂමාත්මයක් ජයක්‍රහ පටිවස තියන. එකමකාරණය පාස්කු පහරය කිය කෙනෙක් කිය හදරවන මොහිටන්නේ ඒක තියෙන්නෙත් නවතවරක් දේශපාලනමය මුහුණුවරක් ඒද යමු කිරීම කමණයි. පහස් පාස්කුට ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපජතුමාට දැ අපරාජමය නොවනත් සිවිල් පන්න්නේ වරදකට දඩගහල තියෙන. පොරිිෂණධාරීන්ට ඒවිදිියට ද ගහලතිබෙන ලංකාවේ තිය උශ්ම අධිරනය ඒ දඩුවම දීරම නින්සයි දුවම ඒ අය මිනින්නට ඕනේ ඒ ගෙවන්න බැරිනම් ගවන කම හොයගෙන හර කරග යුතු පවතිනවා මොට ඉන් හට පැල්රන තනක්ෑ ඒතුමා ලොකු අධි කරන එනිසා ඉන් එහාට ඒ පිළිබඳව අපරාද නඩුවක් ගොුණු කරන්නේ ද නැද්ද කියන කාරණය ඒක නීතිපතිතුමාට බාරකාරණය දැන් වෙලා තියෙන්නේ සිවිල් නඩුවේ වර්ද පෙන්න පෙන්න අපරාධ නඩුවක් දානවද නැද්ද කියන එක පිළිබඳව උඩින් පෙන්න පෙන්න්න දේශපහන්ල වශයෙන් හිටපු ජනාධපත්තුමාව ආණ්ඩුව පාවිච්චි කරනවා පේනවා විරුද්ධ පක්ෂය පෙදැන්ටත් විවිධආකාරයේ ආණ්ඩු පක්ෂයට වාශ්‍රභාකිරමීම සඳහාත්. ඒ තමයි අපිට පහුගිය ාල සිීමම අතුර හිටම ජාතිපත්තුම හැසිරීම දක්. මක ත්සා කරන්න කරු මසම මන්තුම අපේ රටේ අද නවත වරක් තැනිින්තන තැනිින්තන සිංලයන් නැටියට මුලිම් වරු හැටියට දෙමලා හැටියට විවිධ බෙදීම් කරන්නට උත්සා කරන දේශපාල සිවිල් ව්‍යාපාර අපිට දකිින්ට ලැබෙනු. නවට ජාතිවාජය හිසස ව අපි දකින් ලබෙනු උදර තමයි ම අධිකරන මජ තුමත් ඒ සමරන්නට යදුනු ජාත්‍යන්තර සාමටීනය නිල වසයෙන් ලංකාවේ අද සමරවා මහරගම යව් නිකේතනයේදී මමත් විදත රාජක් අි කරනෑම තුමත් එතන් සහපාග වෙලා විශද්්‍ය्याල ශිෂ්‍යයන් සත් ලංකා පුරම් පැමිණි විවිධ ජාති ආගබලට අයිති තරුණයන්ගේ ප්‍රශ්න වලට අප जදना විවාදයක සම්බන්ධ වෙල උත්තර දිලාල ඩැන් ඒ ප්‍රශ්න ඇතුර කියෙවනේ සමහරයගේ ඒයට සමහරයට ආරක්ෂාව පිටින් නිසකය මොකද දෙමල ජාතිවාදය ඇවිස්ුවත් සිංහල ජාතිවාදය ඇවිස්්ුවත් මුස්ලිම් ජාතිවාජය ඇවිස්වුවත් අවස්සන ජාතිවාදයම තමයි පාලිමේන්තුවීන් අප දෙසී විසිිපස් දෙනම අඩු වැඩි වසේ සමහරය වැඩිසෙන් සහර අද වැට. ආගම භාෂාව ජාතිය සමහර්තං වල කුලේ පවා පාවිච්චි කළ තිබෙන්නේ දෙශපාලන වාසිිකන් හැකටම ඇත්තකතන්දයි. එනිසාය අපිට හෙන්නේ දහතුන්ගනි සංශෝධනයමගේ සංශෝධනයක් නනකොට. මේ ඒ පිළි බඳව ප්‍රශ්නද හරි උත්ර නොදීන්න මනං ආණු පක්ෂකන කොටත් දහතුන්ද සංශෝධයට පක්ෂයි විුරෘදධ පක්ෂ මන පක්ෂයි. මමනං න්ඩුක්ෂ ඉන්න කොම මයි බුදුබලසේන හාමුදුරුවෝ මුස්ලිම් ජනතාව තර්ජනය කරනකොට ම බුදුබලසේනා හාමුදුරුවොන්ට අභෝගි කලි මන ආණ්ඩුපක්ෂ ඉන්න කොට තමයි ආණ්ඩු පක්ෂය ඇමතිවර හෙටිට ඉන්නකොට කොළම නගරේ සාම පෙළපා ලිගියා අපි මට සිංහල කොටියයා කියලා ආණ්ඩු පක්ෂයම සමහරයි කියනකොට බුදුබලසේන හාමුදුරොත් එක්ක වාද කරනකොට සිංහල තම්බා කියලත්කිවා. එනිසා මුලසර මන්තිතුමයනි අපේ රටේ ඇද සිංහලනං සිංහයා දෙමලනං කොටිය මුස්ලිම්නන් සහරන්ගේ බිනිමරුවා. එතකොට කොටියට කොට ඉන්නවා සිංහා ඉන්නවා බිනිිමරවායිීමක් කොහද මිනිහයි. මිනි අර කනක් නෑ සිංහල අයනං සිංහෙක් වන්නටඔවන්. දෙමලායිනම් කොටයාාවවෙන්න ඕන ලි්කාකයේ බෙටනිි ප්‍රශ්නයටට ලයි්ටයි ි නි හවු සමතන්න සිංහල මිනියි දෙමල විනියකොත් හිටකන්න. අපේ මනුෂ්‍යකමකෝ බුද්ධහකම බේරගන්න පාර පැහැල කෑගහනයකින් කියන් කීදෙන අද බුද්ධාගම කියන දර්ශනය නිවැරදි අනුගමනය කරන්න පෙළගයි. හින්දු ආගම වෙනුවෙන් පාරය මරාගන්නඇය? කිය කීගනාද හින්දු ආගම වගේ අවනිසා ධර්මයක් හරියට අනුගමනය කරන්න පැළකරින්. ආගෝ බේරගන්න පෙරි හන් දෙෙනවා හැබඒ ආගම දේශනා කරපු දේශකවරයාගේ දේශනාවේ තියෙන දේවල් අනුගමනය කරන්න කිසි මොනොන්දුවක් ෑ. එ නිසා අපි කවත්ද මේ රටේ සිංහල්ල දෙමලා මුස්ලිම් මිනිස්සු සිංහයෝ කොටියෝ මිනිමරුවෝ නෝල තැන හිටගන්න. අන්න ඒ දවස උදා කරන්නට තමයි අපි අද වගේ විවාදයක් පවිච්චි කරනට ඕන් ඕ වරදක් කරලා තිබෙනවනම් වර්ද කරපු කෙනා හිටපු ජනාතිපචිත හිටපු හමුදාවේ කෙනෙක්ද ඒගන හොල බල්ල පරීක්ෂණ කරලා දනුවම් කරනට ඕන එක වෙනව කාරණයක් හැබයි මේ සිද්ති අරග හෝද හෝද මඩේටතා නවත ජතිවාදය වස්සන වන නවත ආයගම්වාදය අවස්සන වන ආයගම්වාජය ජාතිවාදය හරා නවත දෙශපාන වාසිගන්න හතන වනන් අපි දෙසි විසි පහ කරන්නේම මීට පෙර කරපු දෙශපාලනය කොරු ත් අය අයගේක කර වවරදධ නේද අපිට ශ්‍රීලාංකිික හැටියට මෙවැනි නවත නොවන්නට වකබලයාගන්නට ශ්‍රීලාංකික හැටියට අපි අපි අනුගමනය කරන්නේ බෞද් ධර්මයද? හිදුධර්මයද ස්ලාම් ධර්මයද ක්‍රස්්තියානි ධර්මයද ඒ ධර්මය අපට කියලදුන්නු ඒ දර්ශනකෙන් හැම කෙනාව අපි කියෙල ද අවන්සාාවෙන්ටයුතු කරන්න කියලා. තවත්ේ දර්ශකයෙන් දේශනා කරම අවීන්සා මාර්ග පි තෝරගන්න කොච්චර දුරට අද බුද්ධාගම දේශපාලී කරනය වෙලාද කියනවන ූලසන මඳදිතුමේනි සමාන අය කියනවා බුදුන්නු පන් දේශය ලංකාව කියලා. හ ්‍රීල් ගන බුදුන් ුපන් දේශය ංකාව. බදුන් උපන් ලංකාවවෙ. ඒ තර මට දැ දේශපාල්ලි කරනය වෙලා. ආගම ඒනිසා නැවත මට හිතනවා ජාතිය ආගම විකඩගෙන කාල ජාති ආගම අලි කරන ජාතිවාද අවස්සල රටේ දේශපාලය කරනය එකට ුද නත ුණ යන න පක්ෂ ක්ෂ බේග ත. අන්න සිංල ජාතිවාද ික විුෘද්ධ ේයතුයි. අවසන ජම ජ ති වාද ුද ය තුයි. වසන්නන්නේ මුස්ලිම් ජාතිවාදය ි රුද්ද . එම නැතුව නවත අපිට අහිමි වේන අපිට අහිමි වෙලාගේ පේන තියන චන්ද කොටක් දැගැනීම සඳහ නවත ජාතිවාදය අවසන වන. පස්කු පහාරය වගේ ඒ සිද්ධීන් උපාවග කරගන්න මම හිතන්නේ නෑ අපට අනාගතේ මේලට බාරගන්නන්න දරුවුන් සමාවදයකය. ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිරිිබඳව වැඩි වැඩියෙන් කතා කරන යුගයක් වෙනට ඕනේ යුගය සා ජාතික සමගේ ස පතිි සංසාාතන කියනක ප්‍රජාතන්ත්‍ර වාජත්තක්ක බොම සමානාව සමාන්ත්‍ර ගමන් කරන්න ශේත්‍ර කීපය. ාත්‍රවාය නැතිවුණොත් එතැන පතිසධානයක්ත්නෑ එතන ජාතික සමජතිවෙන්නෙත්දේ. ප්‍රතිසධානසා ජාතික සමය ගඩ්නගුවත් පමණයි පජාචත්‍රවාජය ශක්තිමත් ක හැකි වන්නේ. ඒනිසා පාලකයන් උක්ෂා කරන්නේම කටින් මොනාකාරයට බතල හිටුවත් ප්‍රතිසධානසා ජාතික සමගිය කඩා දමන්නට. එතුකොට තමයි පජාචන්ත්‍රවාජී ආතන ශක්තිමත් කරග කරගැනීම රුවල කරගන්නට යට පුළුවන් වෙන්න හරියට පළත් පාල සද කල් වගේ මේ වගේ මේ වගේ පාශ්කු පහර පිළිබඳව පිළිබඳව විවාද ගෙනෙන්න්න ගෙනෙන්ල පාසල් ළමයාගේ ඒලෙවල් ප්‍රශ්නපත්‍ර විභාග කල්දෑමීමේ ප්‍රශ්නයයට යනු අප බවා ක්ෂ න්ත්‍රී න්ටු සන්දයතුල අපි අධ්‍යාව නමිත්තු මාර පින්සට් වෙලා අපි හිතනව දැන් ජනවාරි පෙැවවා දක්වා හරි ඒේවල් වාගේ කල්දායගේ. ැයිඒ ප්‍රශ්නයට හඩින් මේ ප්‍රශ් දන්න උත්සර. ඉස්පිතාදවල පෙහෙත්ත බේදගත මනිසු මැරනවා. බදුල ස් මොරග ිස්ු දදුලන යිත පරික්ෂණ කරගන්න ගර්මාන් ජුතු පවාතාව වි න දෙක්කයි.ඒ මගේ කලෙ නැ දෙකමක ල දැන් බදල මිනිස්ස මුලස්සරමන්තු වී නවා මොරාකට යිත පරික්ෂණ කරන්න හැබයි බදුල්ල මිනිස්ු අතතා කරන්න ඒක්ග නැවයි. සාරාන්ගේ සිද්ධිය මහ මොල්ලකරු කෞද්ද. පිමහමලකාර ය හ සාරන් සිද්දේ මේ ලෙටතුු වරනෝ විශ්වාස සබංග යෝජනාවත් ගැනාව සෞ්‍ය මොතු මාට ඒ අවසාන තිනේ අපි ගෙදකගේ අමදක සෞඛ්‍ය මතුමාගේ න මේ පරයන්ට ගහණ්ඩෝනකි විරතු පක්ෂ ව ගදර මජ. ඉතින්්‍රටය සෞඛ්‍ය මතුමා පරගයක් කාර විරතු පක්ෂ මත්‍රී වරුන් එහෙම කකාර ට ප පුුවන් දරුවට ගැන් යක ාිමෙන් න්ත්‍ර නු පරග පයිකි. නි මුලස්සද මන්දතුමේනි මම අවසාන වසෙන් කියා සිටන්නේ මේ පාර්ලිමෙන්ට දෙැසිී විසි පස්සතරගෙන් අපි කිසි කැනෙක්ත මේ පාස්කු ප්‍රහරය පිළිබඳ විවාදය වෙලාේදික ගැලවෙන්ඩ බෑ විතකුඩුවෙන් ගැලවෙන්න්න බෑි දවත් තිීන්දු නොකොළොත් ජාතිය ආගම භාෂාව විකුණගැන කන ජාතිවාදේ අවස්සල නවද දෙශපාලනය කරන්න හතන ඒත් ඒස් උත්සාය පාජය නොත්. ල හට න. යි ජති ගම ල බාසාව විිකනග න න්න ේශ පාන්න කරන්න දන නැ. එක සිංහල නත් එක දම එක න න ි හ කියනවා. ප හර නවා ර ර ර . හැයි කියලා ලం කා බුද න් හැ ි න්න . මම ප්‍රහරයක් නැත ව ලක් ලක්වා ගනට මුද්‍යාසේ ශක්තිමත් කල යුතුයි. එකකේ දුර්ලතන්තිය වන හදාගෙන. එනිසා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදය වෙලා වෙදී. හෝදො හෝද සිද්ධිය පිළිබඳව මනේතදයින නැව. වහම එවැනි ප්‍රහාරයක් නවත එනකවැලක්වීම සඳහත්. ජාතිවාදය අවස්සාගන දෙශපාලනය කරට උත්සාා කරන සියලු දෙශපාලක්යන් වහම දෙසශපාලන පොරපිටියයන් ඉවත් කිරීම සඳහත්. මේටේ ජනතාව මෙයාහන්යේ ගන්තා අධිෂ්ඨාන කරගතය කියන පනිවිඩමේ වෙලා ප වන සූදානම් පොවිිස්තුති. හ මිස්තුතියි ග.